මං හිතනවා කලා ශිල්පිනියක් විදිහට වගේම මිනිස්සෙක් මේ රටේ පුරවැසියෙක් විදිහට මට ගෞරවයක් ලැබිච්ච තැනක මම මේ ඉඳන් ඉන්නවා කියන විශ්වාසය මට දැන් තියෙනවා. සහ මට පාර්ලිමේන්තුවට යනවද නැද්ද කියන එක නෙමෙයි. මට මං හිතපු වැඩ කොටස කරගෙන යන්නට මෙතුමා සහ ගිහානි වීරසිංහ මගේ ආදරණීය සොහොයුරිය මගෙන් මං හිතන්නේ කතා කළ ඇහුවා. අපි මොකද්ද ගන්න තීරණය කියලා. මං එතුමියටත් මේ වෙලාවේ මගේ විශේෂ ගෞරවය පුද කරනවා. මොකද මං හිතන්නේ කාන්තාවකට ඒ වගේ කරදරයක් මොන හරි ඒ වගේ අසාධාරණයක් වෙච්ච තැනකදී එතුමියත් කාන්තාවක්. කාන්තාවක් විදිහට මට කතා කළා අකි ඔළුවෙන් වැටෙන්න එපා. මං දන්නවා අකිට මේ රටේ කරන්න ඕන වෙලා තියෙන වැඩ කොටස මොකද්ද කියන එක. ඒ වැඩ කොටස කරන් යන්නට අකිට ප්ලැට්ෆෝම් එකක් අපි දෙන්නම්. අකි එන්න අපිත් එක්ක වැඩ කරමු. ඉතින් මං හිතනවා මේ පෞගිය දවස් කීපෙම පැවැත්වුණු සාකච්ඡා වටකින් පස්සේ මම තෝරගන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය. DNA Democratic National Alliance DNA මම හිතන්නේ හැමෝටම ලේසි මතක තියාගන්නට අපිත් එක්ක අපේ පක්ෂෙත් එක්ක මම හිතනවා දැන් මම සමගි ජනබලවේගයේ සියලු තනතුරු වලින් සහ මම සමගි ජනබලවේගයේ තනතුරකට කියලා දැරුවේ වනිතා බලමණ්ඩලයේ විධායක නිලධාරිනියක් වෙච්ච එක විතරයි. ඉතින් ඒ සියලු තනතුරු වලින් මම මේ මොහොත වෙන විට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මට උදව් කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම ඉවත් වෙනවා. ඉතින් ඒ බවත් මම මෙතෙන්දී දැනුම් දෙනවා එයාට. ඒ වගේම අද මම මේ අඩිය තබන උත්තරීතර මොහොතක් කියලා හිතලා අපිට DNA අපේ කණ්ඩායමත් එක්ක ඉන්නවා. මම හිතන්නේ කණ්ඩායම් 12ක් එකතු වෙලා. ඉතින් පාටිපක්ෂ වගේම අපිට පුළුවන් වේවි රටක මම හිතනවා දේශපාලනික වශයෙන් අපි ගත්තොත් ඡන්දක දෙhari අපි දන්නවා බහුතර බලයක් දීම ඕනම කෙනෙකුට මේ වෙලාවේ අතිශය භයානකයි. ඒ බහුතර බලයක් දෙන එක අපි දැක්ක පහුගිය යුගයේම අපි ඒ නිසා මේ රට විනාශ වෙච්ච විදිහ. ඉතින් ඒ නිසාම රටේ මෙවැනි මේ අලුත් කණ්ඩායම් වලට ඉඩක් දෙන්න බලය බෙදලා දෙන්න. මොකද බලය බෙදිච්ච තැන ඔබ වෙනුවෙන් සටන් කරන්නට ඉන්න පිරිස වැඩි වෙනවා. ඔබේ හැඟීම් වෙනුවෙන් ඔබේ හැඟීමට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් සටන් කරන්නට ඉන්න පිරිස වැඩි වෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට ලොකු බලයක් දෙන්නට යන්න එපා. අපි අලුතෙන්ම ගොඩ නැගෙන අපිත් එක්ක එකතු වෙන්න. Start your future after O levels. Join IIT. Register now. විදායක කමිටුවෙන් අපි තීරණය කළා මෙතුමිය අපි ක්‍රමවේදයක් තියෙනවා ජාතික ලයිස්ට්‍රින් නොමිනේෂන් එකක් දෙන්න. අපි ඒ අනුව මෙතුමියට හැකි පළවෙනි අවස්ථාවේම ජාතික ලයිස්ට්‍රින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි තව මේ මහමැතිවරණයට උදා මාසයේ සමගි ජනබලවේගයේ හිටියනම් ඔබතුමිය දැන් ජාතික ලයිස්ට්‍රින් හරි මා පාර්ලිමේන්තුවට ඇතුළට යන්න බලාපොරොත්තුවක් තිබුණේ ඒ බලාපොරොත්තුවක් නැති වෙනවා නේද මේ මාල්? මම තවදුරටත් සමගි ජනබලවේගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ නායකත්වය මට කියන්නෙම එතුමා දැනන් හිටියේ නෑ මේ තීන්දුව ගැන කියලා. මම හිතන්නේ එතුමා නොදැන තීන්දුව తీරන ගන්න බෑ. ඉතින් මම බලාපොරොත්තුෙන් ඉන්නවා එතුමාගේ සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කිව්ව ඡන්දයෙන් පස්සේ. ඉතින් ඡන්දයෙන් පස්සේ එතුමාට මම වෙනුවෙන් ඉටු කරන්නට සාධාරණයක් ඉතුරු වේවිද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් ඉතින් ජාතික ලයිස්ට්ුවෙන් දැන් ඒ අයට කොහොමටත් මෙතනින්ම නොදෙන එක එතනින් දෙයි කියලා මම කොහොමටත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සහ මම මේ කණ්ඩායම තෝරගත්තෙත් පාර්ලිමේන්තුවට ගියා හෝ නැතුණත් අපිට පුළුවන් වැඩ කොටස කරන්නට, අපිට පුළුවන් පක්ෂයක් විදිහට ගොඩ නැගෙන්නට, අපිට පුළුවන් රටේ මිනිස්සුන්ගේ මේ අපි එදිනදා කතා කරන ටොපික්ස් වල රටේ සිදුවෙන්න ඕනේ බොහෝ දේවල් කතා කරන්නේ නැහැ අපේ රටේ. අපිට කතා නොකරන සියලු මාතෘකා වෙනුවෙන් හඬක් නගන්නට පුළුවන් කණ්ඩායමක් විදිහට අපි මං හිතන්නේ රටේ ඉදිරි අනාගතයේදී ලොකු තැනකට යන්නට අපි ඒ විශ්වාසයෙන් වැඩ කරනවා. ඉතින් මං ඒක ඉස්සෙල්ලා කිව්වේ මම දරන මතය තමයි. කියන්නේ මම වාමාංශික මතධාරියෙක් නෙමෙයි, මම දක්ෂිණාංශික මතධාරියෙක්. එතකොට මට ඒ වෙලාවේ තෝරගන්නට තිබිච්ච එකම කඳවුර තමයි මම තෝරගත්තේ සමගි ජනබලවේගයේ විදිහට. ඒ කියන්නේ මට ඒ කියන්නේ ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ළඟට යන්නට බෑ. මොකද අපි දැක්ක එතුමා තමයි අපි පොහොට්ටුවේ හිටපු සියලු දෙනාම එකතු කරගෙන ගමනක් යන්නට හැදුවා. සහ අපි දැක්ක පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් එතුමා ජනාධිපතිවරයා වෙනවා. සහ ඒ බහුතරය දීපු කට්ටියව එතුමා රැකගන්නට ඕන වුණා. ඉතින් එහෙම රකින්නට උත්සාහ කරන ජනාධිපතිවරයාත් එක්ක මට යන්නට බැරි නිසා තමයි මගේ මතය මට දරන්නට හැකි ප්ලැට්ෆෝම් එක මම තෝරගන්නේ සමගි ජනබලවේගයේ විදිහට. ඒකත් වැරදුනා.